මට ඩේලි අප්ඩේට් එකක් ඕනේ මෙතන මොනවද වෙන්නේ කියලා. මගේ වගේ අකලා උස්සන්න එපා. ඒ තාත්තයි පුතයි නම් මහා අමුතුම જાතිය දෙන්නේ. රුපියල් 15,000ට වැඩිය පරිප්පුවක් කණ්ඩ වෙයි වගේ. රට හියා ඉඳලා පාට හතින් මල් කොටකට පිපෙන්න කියලා මහවැස්සට හඳ අහගෙන තාලෙට නටමු හඳ මාමගේ ළඟ ඉඳගෙන තරු දුක එක පෙළ දිය දිය ඒ මුළු අහසේ පුරාම කතා වලියමු නන්දනී හමුට තේ එකක් ගෙනියනවා. නන්දනී හමුට තේ මට ගෙනත් දෙන්න වෙන්නේ වහ වහ. පොඩ්ඩක් ෂේප් එක ඇතුළට ගිහිල්ලා බලපන්. නන්දනී හාමු මොනවද කියන්නේ කියලාද? අනේ මන් දන්නේ නැහැ කීර්ති හාමු. මේ නන්දනී හාමු කිව්වා වලව්වෙන් පිට වෙලා කොහෙ හරි යන කතාවක් නම්. ඈ? වලව්වෙන් පිට මම් වෙලා යනවා. නන්දනී හමුට පිස්සුද? එහෙම පවුල් ආරවුල් ඇති වුණාම වලව් ඇත්තෝ බඩු මුට්ටුත් අකුලගෙන එලි පහලියට බැහැලා වලව්වෙන් පිට වෙලා යනවද? මන් නම් ඕව දන්නේ හාමු. ඒ වුණාට මේ නන්දනී හාමු පහුගිය ටිකේම ගොඩාක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ නා. වලව්වට ලැබි සේවකයෝ හැටියට තේරුණාද? උඹල ඔය හිත් අමාරුකම් අකාමකා දමලා ගෞරවයේ නම්බුව රැකෙන විදියට මෙතන වැඩ කටයුතු කරන්න ඕනේ. හරිම? එහෙමයි. රීතා. බට මම දැන් එතකොට වලව්වේ ගෞරවයේ නාමුව රැකෙන විදිහට වෙන්න ඇති මේ කීර්ති හාමු. එක එක වැඩකාරියොත් එක්ක උකුළු මුකුළු කරන්නේ. කිව්වේ ඔය කිව්වේ. බලටත් පේන්නේ මගේ අදේම තමයි. මගේ අදේම තමයි. මං කිව්වේ ගිහිල්ලා බලපල්ලා. නන්දනී හාමු මොනවද කියන්නේ කියලා. දැන් මේ ගෑණි ඉන්නේ මාත් එක්ක පරල වෙලා පරල වෙලා. කීර්ති හා. කීර්ති හාමු දැන් ඉන්නේ පරල වෙන වැඩමනේ කරන්නේ. රාජේ රාජසිංහ රජුරුවන්ගේ පරම්පරාවෙන් මේ වලව්වට උරුම වෙච්ච හැම දෙයක්ම අර අහක ඉන්න පිටදේශක්කාරයෙකුට නිකම්ම දීලා දැම්මනේ නිකම්ම දීලා දැම්ම. කවුද බම් පිටදේශක්කාරයෝ? මෙවන් ළමයා කියන්නේ අපේ බෑන වෙන්න ඉන්න දරුවා. තේරුණාද? පිරිමි පරාණියක් මේ ගෙදර නැති එකේ ඒ දරුවා අනාගතය ගැන හිතලා ගන්න තීන්දුව තීරණ
කොයි තරම් වටිනවද? අපෝයෝ හෙට අනිදර බලා ගන්න බැරිය බෑන පුඩගේ කෙරුවාව. දැන් මොකද මේ උඹ උඩු කුරුණ්‍යන් ගහගෙන ඉන්නේ? උඹමනේ ඇවිල්ලා ඉස්සර මාව උනන්දු කළේ. අනේ කීර්ති හමු මේක ඊළඟ කෝන් මහත්තයාට ලියන්න, අනේ කීර්ති හමු මේක මෙවන් මහත්තයාට ලියන්න. මගුල කී කී. ඔව් ඉතින් එහෙම කිව්වා තමයි. ඒ ඉතින් වලව්වට තියෙන පස්සපාතිකමට. අපි කවුරුවක්වත් හිතුවේ නෑනේ කීර්ති හමු මේ වගේ දෙයක් කරයි කියලා. හරි හරි දැන් ඉතින් එව්ව ගැන කතා කරලා වැඩක් නෑ. මෙවන් ළමයා ගැන සැක සංකාවක් තියාගන්න ඕනේ නෑ. තේරුණානේ? එව්ව ආවරයි. දැන් උඹ ගිහිල්ලා මේ නන්දනී හාමුව පොඩ්ඩක් ෂේප් කරගනින්. හදිසි හරි මල්ලත් කරේ තියාගෙන අයියලා ගෙදර ගියොතින් මම විනාසයි. අනේ මන් දන්නේ කීටි හාමු. හාමු කරපු දේවල් හාමුම විසඳගන්න එකයි තියෙන්නේ. මන් නම් ඕවට කර දාන්න එන්නේ නැහැ. බලටම අනේ මන් දන්නේ කීර්තියෝ දැන් සේරම කන පිට හැරීගෙන අයියන්ද මේ ඔක්කොම විසඳගන්න වෙන්නේ උඹටම තමයි. නන්දනී හාමුගේ හිත හදාගන්න එක නම් මට කරගන්න පුළුවන්. බලමුකෝ. Thank you, Tati. මම මග බලාගෙන හිටියේ සිනෙත් එනවා කියපු හින්දා. මං දුවට කිව්වනේ මං පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ට කරනවා. අපි යන්ගෙට මයිත්මටි කැම්ප්ටිය ලෑස්ති කරන්න කියන්න. කැම්ප්ටිය කාලමයක්. අනේ වගේ ෂප් මම මෙහෙම ගෙදර යන්න ඕනේ. මේ පොළම් මාතේ එන්න කියලා බල කරපු හින්දායි මම මේවත් බලන්න කියලා ඉක්මනට ආවේ. ඔව් දුව තිලකාරෙහි මග බලාගෙන ඇති. ඒ මිනිස්සය හිතේ අමාරුවෙන් පාර දිහාම බලාගෙන ඉන්න ඇති. අපි වැඩි පරක්කු වෙන්න හොඳ නැහැ. ඔව් වගීසා. ඔයා අපේ අම්මගේ ළඟින්ම හිටේ කියලා මර කොළඹ මහත්තයා කිව්වා. ඒකට වඩා ගොඩක් පිං. ඕක මොකක්ද දන්නේ? මටත් අමතකුණා. ඔයා ඉක්මනට ගෙදර යන්න. නැන්ද අඬාගත්ත ගමම්මයි හිටියේ. කොළඹ මහත්තයා අපි නෑ යමුද? දුවත් අපිත් එක්ක යමු. සිනිත්ලා ගෙදර ගිහින් එන්න. හා මං ඉන්නේ තග්ගල ඇඳුමක් දාගෙන. නෑ මොකද කරන්නේ? මොකුත් නෑනේ. ඊ උත්සවෙ තිබ්බ හින්දා අද ළමයි අඩුයි වගේනේ. ඔව්ටේජ දෙතුන් දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒත් අද කුසල්ටත් ඉස්කෝලෙන්න බෑ කිව්වා. ඇයි කුසල් ආවේ නැත්තේ? අපි උදේ කුසල්ලා ගෙවල් පැත්තේ ගිහින් දීචාවේ. ඒත් එයාට එන්න බෑ කිව්වා. ඔහොම දවසක් අර දවසක් ඉස්කෝලේ යනකොට කොහොමද පාඩම් වැඩ ටික හරියට කරන්නේ? දැන් පහුගිය දවස් ටිකෙත් ඉස්කෝලේ උත්සවයට ප්‍රැක්ටිස් කරා. සිනේ සර් පොලිසියෙන් අරන් ගිහින්ද කුසල් දුකෙන් ඉන්නේ ටීචර්. ඒක ඇදත් ඉස්කෝලෙන්න බෑ කිව්වා. ඇයි වැඩිහිටියන්ගේ දේවල් මේ පොඩි අය ඔලුවට ගන්නෙ? සිනසර් ආ ඉස්කෝලෙන් නැති ටීච. අපේ අම්මලත් කිව්වා සිනසර් පොලිසියට එක්කන් ගියාට පස්සේ ආපහු ඉස්කෝලට එන්න වෙන එකක් නැහැ කියලා. සිනසර් වැරද්දක් කළා නැත්තම් සිනසර් මොකටද ඉස්කෝලේ නැවෙත් ඉන්නේ? එහෙම නැත්තම් ඉතින් කුසල්ටත් එන්නේ කවදා හරි පන්සල ඉස්කෝලේ යන තම. එහෙම කියලා හරියන්නේ නැහැනේ. පන්සල ඉස්කෝලේ තියෙන්නේ මගදී අධ්‍යාපනයේ කඩා කප්පල් කරගත්ත අයට. මොන හරි රැකියාවකට පුරුදු කරන්න. පොතපතේ දේවල් ඉගෙන ගන්න නම් ඉස්කෝලේ එන්න ඕනේ. නෑ ටීචර් අපි එහෙම කිව්වේ සිනිත්ස ඉස්කෝලෙන් එන්නේ දවසට කුසලොත් ඉස්කෝලෙන් එන්න අදිමදි ගන්න හින්දා. මා පුතා අර සොකඩේ අරන් ගෙයුම් මහ මීදෙනගේ කරේ බඳලා පට්ටි කඩුල්ල ඇරලා පට්ටි ටිකක් එහෙර දක්වා.
ඔයාලා දැනගන්න ඕනේ යාළුවෝන් එකතු කරගෙන ඉස්කෝලෙට එන්න. කුසල් කියන්නේ දක්ෂ ළමෙක්. ඉස්සර වගේ නෙවෙයිනේ. එයා හරි උනන්දුවෙන් ඉස්කෝලෙට ආවා. ඉස්කෝලේ බාහිර වැඩවලටත් හරියට උනන්දු වුණා. ඉතින් එහෙම ළමෙක්ට අධ්‍යාපනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කුසල් ආපහු ඉස්කෝලේ යහම ආරුන් ටීචර් කියන්න. අපි කිව්වට යහන්නේ. හරි ඉතින්. මොනා කියන්නත් ඉස්කෝලේ එන්න එපැයි. දැන් ඔයගොල්ලෝ යන්නකෝ පන්ති වලට. තාත්තේ මෙච්චර දවසක් ඔයා අපෙන් හැංගිලා හිටි. ඇයි අපිට මේව කිව්වේ නැත්තේ? මං කොහොම හරි තාත්තා බේර ගන්නවා. ඒ සිනේ සේවත් හිටියා නම් මන්දන්න එපාම්මේ මන්දන් ගෙදර ආවනේ. මගේ පුතාට පොලිසියෙන් කරදර කෙරුවද? ගැහුවද? මගේ පුතා නිදහස් වෙලාද මේ ආවේ? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ තිලකා. සිනේ, ඔයා දැන් ගිහිල්ලා මූණකට හොදගෙන ඇවිල්ලා හොදට මොන හරි කාලා බීලා ඉන්න. ඒ කියන්නේ මේ මගේ පුතා නිදහස් වෙලාද මේ ආවේ? අනේ මහත්තයෝ, මහත්තයාට බොහොම පිං. නිදහස් වුණා කියන්නේ තිලකා, මම නීතිඥයෙක් මාර්ගෙන් ඇපගත්තා. හැබැයි චෝදනාව ගැන පරීක්ෂණ දිගටම යනවා. ඒවට පොලිසියට සහයෝගය දක්වන්න වෙයි. කොළඹ මහත්තයා නැත්තං අම්මේ මට මාසෙකටවත් එළියට එන්න වෙන්නේ නැහැ. හරි හරි, දැන් ඔය අමතක කරන්නකෝ. නැන්දේ, සිනේ ටිකමන්ට කැම ටිකක් හදලා දෙන්න. අපේ ගෙදරින් කාලේ අමුයි කියද්දි ආවේ නැන්ද අතිම්ම හදපු කැම ටිකක් කන්න ඕනේ කියලා. අනේ මං උදේ ඉඳන් ඉතින් කැම ලෑස්ති කරගෙන මේ බලාගෙන ඉන්නවා. මොකද කොළඹ මහත්තයා මට පොරොන්දු වුණානේ හද පුතාව කොහොම හරි ගෙදර එක්කරන් එනවා කියලා. ඔය ඉතින් පේනවනේ, අපේ අම්ම පොඩි දෙයටත් කලබල වෙනවනේ. මට පොල් සම්බුලි බතුයි හරි කමන්නේ. ගෙදර වෙල් අම්මගේ අතින් බත් කඩක් කන්න තිබ්බනම් හේ ඇති. කොළඹ මහත්තයා දුවත් එක මෙහෙන් වාඩි වුණා නම් මං ඉක්මනට ගිහිල්ලා වතුර ඩිංගක් ලිපේ තියලා තේ ඩිංගක් හදන්න. අනේ කරදර වෙන්න එපා නැන්දේ. සිනේත තනියෙන් වන්න බැරි හින්දායි අපි එක්කන් ආවේ. හරි. සිනේත් පුතා ගිහිල්ලා දැන් මූණකට හොදගෙන ඉන්නකො. දුවත් ගිහිල්ලා යට උදව් කරන්නකො. මහත්තයා වාඩි වෙන්නකො. මං තේ ඩිංගක් හදන් එන්න ඉක්මනට. මලංගුගේ ලස්සන ඒකනේ කොහොම හරි ආවනේ.
මං කිව්වා ජේසුගේ පිහිටෙන් මඩු මෑණියන්ගේ පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න කියලා. මේරි අන්තිමට කිස් එකකුත් දුන්නා. හිච්චි හස්වි පුතේ ඔයා කොහෙද? හස්වි විදේ වෙන්නෙත් හොඳටයි කියලා කියනවනේ තිලක. අපි මේ සිදුවීමත් ඒ විදිහටම හිතමු. මායේ කොල්ලට හොඳක් සිද්ධ වෙන්න නම් මහත්තයා ගමෙන් යන්න ඕනේ. නැත්තම් ඉතින් එක කරදරයක් ඉවර වෙනකොට තව කරදරයක් පටලවන්න තමයි අරුම් බලාගෙන ඉන්නේ. ඒකම තමයි මං තිලකට කියන්නේ. දැන් අපි ඒව ගැන කරදර වෙන්න ඕනේ නැහැ. තිලක කියපු දේ ගැන මං පුතාගෙන් ඇහුවා. අනේ හැබෑට මහත්තයා අපේ දරුව මොනවද ඒ ගැන කියන්නේ? දැන් සිනිත්ගේ අකමැත්තක් නැහැ. අපි මේ කටයුත්ත ඉක්මනට පිළිවෙලක් කරලා දෙමුකෝ. මොකද අපේ ළමයා වුණත් ওই ලොකු ලොකු උත්සව ගන්න ආසාවක් නැහැ. ඒගොල්ලෝ කැමති විදිහට අපි මේක කරලා දෙමු. ඒ වුණාට මහත්තයා මට ඉතින් ඉන්නෙත් ඔච්චරනේ. ගමේ උන්ට පේන්නත් එක්ක පුංචියට හරි මගුලක් කන එක තමයි හිතට සැනසීම. අපි දැන් දරුවන්ගේ කැමැත්තට ඉඩ දෙමු තිලක. මොකද මෙච්චර දවසක් ඒගොල්ලෝ කටයුතු කරේ අපි කියන විදිහටනේ. දැන් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නිදහස දෙමු. හොඳයි හොඳයි මහත්තයා. සන්තෝෂයට කාරණා ගොඩයි. මං තේඩිංගල් ලෑස්ති කරන්නම්කෝ. හීන් සීරුවේ ගැන කතා කරමු. බෑ කලබලීට මේවා කතා කරන්න බෑ. වෙන වෙලාවක මං ඇවිල්ලා පිළිවෙලකට මේ වැඩේ කරන විදිහට කතා කරගමු. මම දැන් දුවත් එක්ක ඉක්මනට යන්න ඕනා. දෙන්න කතාවට පැටළුණා කියන්නේ ආයිතිං ඕක ඉවර වෙන එකක් නෑ කොළඹ මහත්තයා. මොකද නැත්තේ? චෝදනා එකක් නෙවෙයි දෙක තුනක්ම තියෙනවා. හැබැයි නන්දනී හාම මේ වලව්වෙන් පිට යනවා කියන්නේ නම් මේ වලව් විනාශයට මුල තමයි. මට දැනෙන්නේ මගේ හේ මලක් පිපුණා වගේ. මං දැනගෙන හිටියා කවදා හරි මගේ කොල්ලට හොඳ කලක් යනවා කියලා.